मम दीलते कोई प्रश्न पात्र एक मैंने समहार आय मीट खाली करना पुलवां पुते मुखद हेतु एक बस्नाहिर पलापू प्रश्न पात्र ई थिंक प्रश्न करानुकूल अभी ऐसा कर लल मुने इतकते वाला प्रश्न पात्र हेमोगाम तीन वादे मैं प्रश्न अन्न सर इतकोड़ मेके प्रश्न पात्र तिब्बे कोट साकते मम्मे दिते तवा तिब्ब मेके दिगिन दिखटम अभी बुलवांग दवसे अध्यापन दिपार्थमेंसनाहिर पला प्रश्न पात्र मे तीन अभी वेडे पटांगा मुलदेक ममे पेली मुलदेक मम्मे मेलिये वेडे पटांगा मुलटिक मम्म कियावस्ताव दलवेणी संख्या इलाकमेंख्या गमक जनगहने जयवीर महतात पेपर उत्तर कर्मांत शाला वार्षिक निष्पादने मम्म किया පහත එක් එක් සංඛ්‍යා ගොඩ නැගී ඇති ආකාරයේ හිස් තැන් වල ලියන්න. අපි මේ තියෙන විදියට ලියමු ඉතින් නේද? පළවෙනි එක යාලා ලියලා පෙන්නනවා අපිට. එතකොට පුතේ මේ මෙතන ඉඳන් අපි ගත්තොත් මේ තියෙන එකේ
මේ ඊළඟ බිංදුව 10 ඒවා 100 ඒවා 10 ඒවා 10000 ඒවා මේ එතකොට මේ අන්තිම ඉලක්කම 10000 ඉතින් පුතේ මේ තියෙන එකට මේ තියෙන සංඛ්‍යාව ඉලක්කම් පහක් තියෙනවනේ නේද ඒ ඉලක්කම් පහ මෙතෙන්ට තියාගෙන ලියාගෙන ගියා නම් හරි ඔච්චරයි කරන්න තියෙන්නේ වෙන මොකුත් කරන්න දෙයක් නැහැ ඒ කියන්නේ මේ 2 බිංදුව 1 බිංදුව මෙතනත් බිංදුව හරි නේද එතන මෙතන පුතේ 3 බිංදුව 4 5 බිංදුව ගාන නිකන් ලියල් ලියා යනවා ඊළඟට මේකේ 5 ඊළඟට 3 ඊළඟට ආයිසරයක් 5 ඊළඟට 7 ආයිසරයක් 5 මෙතනත් ඒ වගේ ඔය තියෙන එක කොහොමම ලියනවා 84 යි ගම ලියන්න තියෙන පුතේ 184 ඊළඟට මෙතන 92,257 හරිනේ ඔන්න ඔය විදියට පුතේ ඕක ලියලා තියෙන්න ඕන බලන්න හරියට ලියුණාද කියලා අසුට්ටක එහාට ගිහිල්ලා ඔයාලගෙන් මං අහන්නම් පුතේ මේ වගු වල නැත්තම් වෙලාව යන එක විතරයි වෙන්නේ මං ඒ හින්දා මේ ටික කියාගෙන කියාගෙන යනවා ඊට පස්සේ ඉඳන් ඔයාලගෙන් මං අහනවා උත්තර දෙන්න ඕනේ එතකොට හරි අපි බලමු පුතේ ඊළඟට පහත වගුව සම්පූර්ණ කරන්නලු පුතේ ඔන්න දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා හරිද දැන් අපි බලමු මොකද්ද වෙන්න යන්නේ කියලා දැන් මේ රෝම ඉලක්කම් වලින් අපිට ලියලා දීලා තියෙනවා හරිද ඉස්සර මේ රෝම ඉලක්කම් වලින් කියවෙන සංඛ්‍යා ටික මම ලියාගෙන බලමු අනිත් ටිකට එන්න දැන් මේ ඒගොල්ල එකක් ලියලා පෙන්නන ඔයාලා දන්නව ඇති මේ b කියලා ලියන්නේ පුතේ පහනේ එතකොට පහ ගත්තාම හරි एक स्थान इलाकोलाकोलाकोट දහයයි එකයිනේ ඒකයි ඔහොම ලියවලා තියෙන්නේ අපි බලමු මොකද්ද අපි මේ කරන්න යන්න ඕනේ කියලා මම වගුව ඉස්සල්ලාම බෝඩ් එකේ ලියා ගන්නවා පුතේ ඔයාලට පැහැදිලි කරන්න ඒසියට ඉක්මනට ලියනවා වගුව ඔන්න මම ගන්නවා ඉස්පස්සේ නේද ඉක්මනට ලියයි අරම සංඛ්‍යාව එයාලා තියෙන එකක් නේ ඊට පස්සේ මම ඔයාලගෙන් අහනවා කොහොමද ලියන්නේ කියලා නැස්තිලා ඉන්න දන්නයි කියන්නේ දහස් ස්ථානය මේ 10 ස්ථානය කියන එක එක ස්ථානය
ඊට පස්සේ එයා ලියලා කියලා ටික මම මෙතන ලියන්නම් अभी बलते वेड़े इसलस्ताव मिथन तीन संख्या अभी दाने हिंदू अराबी मेती पहाने मेक पहाय हयाय हताय मे हतने दहाय मेके दहाय मिथन हतराय मीती है दहाय हतराय दा हतर मेके पहाई का हयाय दहाय हयाय मेती दास दहाय अटाय मीन दहाट इतकोट मेती दहाय नामेय एक दहा नामे मेती दहाय पहाय पहाल मीन दहाय दहाय हिम नाम මට කියන්න ඔබ බලන්න පුතේ දැන් මේ ගණන් කරා මොක දක්වනවා කියලා හිතාගෙන මේ 10 ස්ථානයේ එකයි 10 ස්ථානෙ කියන්නේ මේ 10 ස්ථානෙ මෙතන වෙන්න ඕනේ නේද අලුත් තියෙනකෝ එකයි එක ස්ථානෙ ඉලක්කමයි ලියන්න කියලා මේ කියන්නේ හරිද දැන් මේ 11 අනේ පුතේ ඇත්තටම තියෙන්නේ එතකොට 11 කියන්නේ අපි ඉතින් ගණන් කරා මොක දැම්මෝ කොහොමනේ දාන්නේ 11 හින්දු අරාබි ඉලක්කම් වලින් හිතමුකෝ එකේව 10 उत्तर हतर හයයි හතරයි ඔකට එන්නේ නේද 10 හතරද මෙහෙම නේද 10 හතරයි 10යි 4යිනේ ඒ කියන්නේ 14 අපි දාන්නේ මෙහෙමනේ පුතේ 10යි ඒක කුයි 4කුයි නේ නේද එහෙනම් අපි ලියන්න ඕනේ මෙතන 10යි 4යි 10යි 4යිනේ මේ 14ද එහෙනම් 16 කොහමද 10යි 6යි 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 6යි
ගැටළු විසඳන ගණන්ටි හිකුත් තියෙනවානේ මං හිතන්නේ හරි ලේසියි මේව. මොකට කියවලා කරන්නයි ඕනේ. ඉතින් ඔන්න මම ඔයාලට පොඩි උදව්වක් දුන්නා කිව්ව විදියට පුතේ ඔයාලට ඔයාලා දකින්න ඇති අපිට පොඩි සිංහල පන්තියකුත් අපි ඔයාලට පොඩි උදව්වක් දුන්නා කැමති අයට එකතු වෙන්න. ඒ වගේම අපේ නොමිලේ යන අපේ පන්තිවල යන අපේ නඳුන් සර්ගේ ඉංග්‍රීසි කෝස් එකක් තියෙනවා. एक दवास देखा खो एक कला मन मत दवास की अक् कला मंगे एक सहभागुना गुड दिन मन देखता इत वो आलि मे दवास की मे पाड़े नोमिलेकराने एक थी हेमोट नुते पंती अन्न तमारे मे दवास शिष्यापा ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අහම ඉතින් මට ප්‍රතිඵල කියන්නේ මම එතකොට නම දාලා ලකුණු කීයද කියලා කියන්නේ එහෙම නෙවෙන්න ඉතින් මේ ඊට පස්සේ කවුරු හරි ඉන්නවා නම් මගේ පන්තියේ ඉස්සරහට දිගටම සහභාගී වෙන්න කැමතියි ඒ කට්ටියට සහභාගී වෙන්නත් පුළුවන් හරිද ඉතින් එහෙම සහභාගී නොවුනයි කියලා මුකුත් ප්‍රශ්නයක් නැහැ මං තරහ නැහැ එහෙම ඉතින් අපි මේක මේ කරන්නේ ඔයාලට උදව්වක් විදියට පුතේ හරි එතකොට ඔන්න එහෙනම් අපේ ඊළඟ වැඩේ ඉස්සලා පොඩක් පෙන්නලා ඉමු මේක නේද හරි අපිට තව දවස් කීපයයි පන්තිය කරන්න පුළුවන් මෙන්න ඇයි පුතේ දැන් මේ නොවැම්බර් මාසේ තව දවස් දෙකක් කරන්න පුළුවන් අපිට ඊළඟ දෙසැම්බර් මාසේ තව දවස් හතරක් කරන්න පුළුවන් හයයි ජනවාරි මාසේ එකක් හෝ දෙකක් තමයි කරන්න වෙන්නේ පුතේ ඒ විභාගේ තියෙනවනේ ඊට කලින් නවත්තන්න ඕනේ පන්ති ඉතින් අපිට තව දවස් හතක් විතර වගේ තමයි ගණන් පන්තිය කරන්න පුළුවන් වෙන්නේ හරි ඊට පස්සේ ඉතින් අපි හය ශ්‍රේණිය පටන් ගන්න. වෙළඳ සැලක එක් දිනක බිත්තර 273කින් 92ක් වික්කලු. ඉතිරි බිත්තර ගණන 100000. උතේ ඉතින් අපි අඩු කරන්නනේ ඕනේ නේද? අපි මේවැ තීරණය කරගන්න ඕනේ. මම ආයි ඔයාලට දැන් අවස්ථාව දෙනවා. ගණන් දෙකක් හදලා එකතු කරනවාද අඩු කරනවාද කියලා තීරණය කරගන්න ඕනේ. उत्तरे मीना लंग पेंसल विस्सक ऐतिहासिक उन्हें इलंगान लेस्टी लाइन मंगवाले नहानो मीना लंग पेंसल विस्सक तीन वाले बीते इलंगड़ी की ना लीना ने हम सुनाने
लीना लंग दिया वालू एमएन देखूंगे आप आइना म्यागा विस्तारी ना लीना का वहां तेरी अच्छी है ठीक है क्या देखूंगे आप क्या जीना का जीना जीना का आवे ये वालू देदेना लंग में ऐसी पेंसिल संख्या आवे हरियाल मैं देदेना का आवे की ना पुते हाथली हाई विस्तार एक तो कला हम हैटा एक एम हरियाडा एक यानी हैट देखें बेदानु हैट देखें बेदुआन होती है ना पुते पेंसिल खड़े आप दान तरह पेंसिल दीना मैं बोलूँगा ना तुम देना गाओ की ना गानू है ना मैं ठीक है कतु करनु आप बिंदु आए देखा है हाथ राय हाय आए तुम्हारे पुते ना मैं बाला ना तुम्हारा सर तो उतरेगा ये ना पीली वाले डर पीने का लास्ट सर डर लिया गांडो ओने पुते हरे ना उन्हें तुम्हें नहीं प्रश्ने दानना है आप ही कितना बालमु पी दानना है किन्हें देने पुते अवस्था हो देनु इन्हें मैं तोड़े भी ना अवस्था देना पुते कराना है सिहा मैं सिहा तो नहीं तुम्हें सलमान प्रश्न किया ना कामी अम्मा रेडीमीटर तूना गिना आतर ये सामान कोटा देखा करे क्या पुअर एक कोटा से कर दिगे मीटर हा सेंटीमीटर वालीं दाखवान नलु ओ बालन काउंड किया न्यार राइट मुली माते इस वापे मुतुन यार टक किया ना पुलवाम पुते अवस्था वा हरिपुते किया मीटर का सेंटीमीटर पाना हाई मीटर का ही सेंटीमीटर पाना हाई पुते हरी ये टा हरे इतने कोटे हर इन्हें ईलंगार तावेत किन्हें कुल अवस्था आवे दिन में दें पुते मेहमानी बैठने मीटर तुना गिनावल ठीक है ना मीटर तुना मीटर एक केवल तुना इधर में तो ना मीटर एक काई में तो ना एक काई में तो ना एक काई इनका हारी ये टा में देख रहा कापन क्या पुआ पुते में क्या है ना मीटर एक काई මේ මීටර එක දෙකට කැපෙනවානේ මීටරයයි කියලා කියන්නේ පුතේ සෙන්ටිමීටර 100ක් නේ ඒක 100 දෙකට කැපුවාම මෙතන 50ක් වෙනවා නේද සෙන්ටිමීටර 50යි 50යි නැත්නම් මීටර එකමාරයි එහෙනම් අපෙන් අහන්නේ මීටර හා සෙන්ටිමීටර වලින් ඉන්නේ එතකොට කැපුවාම එක කෑල්ලක් මීටර එකයි අනිත් කෑල්ල ඉතුරු කෑල්ල සෙන්ටිමීටර 50යි මේ මීටර එකයි සෙන්ටිමීටර पाने हैं ए वैम पुते मेकर देखा था कहते ना मैं तब था ईलांगर इबालों ईलांगर मुकाद्दे किया नहीं किया आ पहाड़ तोरो तुरु वाले टा अनुमा पीले तुरु सापे आंगल अरे एक तरा मैतिवारा ने कभी आपेश क्या न हाथरा देने की दात्त छांद तीन वाला दिखा लो कोट तीन आप बोलते हाली तेरे पहले नहीं कोट से यहाँ ना लेस्टी लाइन ने मामा हाँ ना उत्तरे मैं हाथरा देना हम गाते छांद संख्या व की ये दिखे ला हाँ ना आप बोलते अपन बारे में अपने कार्ड अगर पुरवां के ला एक को मटे आते उस साला स्क्रीन में के आते उस साला पेन में होते සචින්ත අත ඉස්සුව නේද පුතේ ආර කියන්න බලන්න පාඩ කියන්න පුළුවන් තව සවිත් මහනවා සවිත් මට අවස්ථාවක් දෙනවා මං ඉස්සල සචින්ත කියන්නකෝ 24 යල් 24 හා 20 उपयाल ने मैंने पुते किये थे पुते मटे हूँ ना पुते विसी दास हाय सिया विसी हतराई राय ढाली विसी दास हाय सिया विसी हतराई राय इधर दावा आपे काउंड अरे विहान सा विसी दास देसिया हाय सिया विसी हतराई हाँ, हाँ,
අපි බලමු එහෙනම් කවුද මේක හරි කියලා පුතේ දැන් ඔන්න මම එකතු කරනවා ඈ බලමු දැන් ඔයාලා කිව්ව උත්තරේ හරියටි සමහරන්ට දැන් මේක කියන එකතු කරගන්න තියෙන ලස්සන පල්ලෙහැල්ලි එකතු කරන ඔන්න බලන්න 4157යි 3369යි 7572යි කියන ක්‍රියාකන් තියනවා නේද 5526 ඔන්න මම එකතු කරනවා 7යි 9යි එකතු කරාම 16යි 16යි 2යි 18යි 18ට 6ක් 24යි දෙකක් ඉදිරි 5යි 6යි 11යි 11යි 7යි 18යි 18යි 2යි 20යි 20යි 2යි 22 දෙකක් ඉදිරි 5යි 10යි 13යි 1යි 14යි 15යි 16යි එකක් ඉදිරි ඊළඟට මෙතන 4යි 3යි 7යි 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 14යි 14යි 5යි 19යි 19යි 1යි 20යි හරියටම කිව්ව සමානයි නේද 20624යි පුතේ හොඳයි තා හොඳයි ඊළඟට මට උත්තර ටිකකුත් එව්ව පුතේ හරි උත්තර 10ක් 15ක් විතර ආවා එකපාරට ඉතාලම හොඳයි ඊළඟට කියනවා තව ප්‍රශ්නයක් ඊට වඩා සී ලබාගත් ඡන්ද ගණන කොපමණද ආ කියන්න බලන්න පුතේ ඔන්න කවුරු හරි කියන්න බලන්න ඊට වඩා සී ලබාගත් ඡන්ද ගන්න කොපමණද කියලා කියන්න 2046යි 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 ආ හරි අපි බලමු එහෙනම් හරි ආ ඊට වඩා සී නැ CD අතර වෙනස නේ පුතේ බලන්න ඕනේ නේද අපිට තියෙන්නේ මේ දෙන්න අතර වෙනස ගන්න එක බල හරි 7572යි 5526යි අඩු කරමු 12න් 6ක් ගියාම 6යි මෙතන දැන් තියෙන්නේ 6 5න් 2ක් ගියාම 4යි 5න් 5ක් බිංගයි 7න් 5ක් 2යි වෙරි ගුඩ් ඔයාලා හරි 2046 තමයි එන්නේ අනිත් එක ඒට වඩා D ලබාගත් ඡන්ද සංඛ්‍යාව ආ හරි කියන්න බලන්න කීයද කියලා ඒට වඩා D ලබාගත් අය දන්නයි හැමෝම කියන්න 1369 හොඳයි හොඳයි නේ ඒට වඩා D මේ දෙන්න අතර වෙනස නිකුතේ බලන්න ඕනි නේ අපි මේ දෙන්න අතර වෙනස බලනවා ලොකු ඉලක්කම උඩින් ලිනව නැත්නම් අඩු කරන්න බෑනේ ඉතින් අපි අඩු කරමු 16න් 7ක් ගියාම 9 මෙතන එක තියෙන්නේ 11න් 5ක් ගියාම 6යි ඊළඟට 5න් 1ක් ගියාම 4යි 5න් 4ක් ගියාම 1යි 1469 very good very good ඊළඟට කියනවා ඡන්ද හිමි මුළු සංඛ්‍යාව 27575ක් නම් ඡන්දය පාවිච්චි නොකළ සංඛ්‍යාව කීයද දැන් එහෙනම් අපි කෙරෙන්න ඕනේ මෙහෙම නේද කෙරෙන්න ඕනේ 27000 ගානේ මේ ඡන්දය දුන්න කට්ටිය අඩු කරන්න ඕනේ. එතකොට ඡන්දේ පාවිච්චි කරපු නැති කට්ටිය එන්නේ. ආ මට කියන්නකෝ කීයක් ආවද කියලා. සර්. ඔව්. කියන්න. මේ සර්. ඉස්සල්ලා ගාන වැරදි. ඒක නිසා ඒක 1369 නිසා එන්නේ. තරෙන් එකක් අඩු කරන්න ඕනේ. 1369 නේ. එනේ කවුද 1469 දැන්නේ? මම නේ. ඒ අඩු කරලා වැරදි. හරි. ඒක හතරෙන් එකක් නේ. හරි. අන් ඊළඟට උත්තරේ කියන්නේ
මෙම පහත රූපයේ පුතේ ඍජු කෝණී ත්‍රිකෝණ ගණන කීයද කියලා අහන. ඔයාලම කියන්නකෝ මට ඍජු කෝණී ත්‍රිකෝණ ගණන කීයද? යන්න කොයිද? 8 ඍජුකෝණී ත්‍රිකෝණ කියන්නේ මෙන්න මේ මේ වගේ මුල්ලක් තියෙනවනේ පුතේ නේද? ඒ එහෙම 8ක් තියෙනවා. ඒක හරියි. මේ අතරේදී තව චුට්ටක් බලන්න ඕනේ තව මොනා හරි ඒවත් තියෙනවද කියලා. මේක නම් එහෙම ඒවා නෑ නේද පුතේ? එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණ ගන්න ඔයාලා කිව්ව වගේ මෙතන ඉල්ලන්නම් 8යි. ඊළඟට පුතේ ඊළඟට ඔයාලම කියන්න අපෙන් අහනවා පුතේ ඊළඟ එකේ ඍජු කෝණාශ්‍ර ගණන කීයද කියලා. ආ රයිට්. ඍජු කෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා කියමුකෝ බලන්න. 9යි ස. 8යි ස. 8යි. 5යි. 5යි කියනවා 8යි කියලා. 9යි ස. 8යි ස. 9යි ස. 9යි ස. 9යි ස. 6යි. 6යි ස. හරි අපි කි හරි අපි ගණන් කරලා බලමුනේ ඒක නම් ගණන් කරන්න වෙනවා එක එක උත්තර කිව්ව නිසා නේද ඍජු කෝණාශ්‍රණි පොඩි එක ඉඳන් ගණන් කරනවා එතකොට මේ මේව ගණන් කරලානේ 1යි 2යි ඒව ගණන් කරලෙන්කෝ 3යි 4යි ඊළඟට අපි ගණන් කරමු මෙහෙම ඒවා නේ පහයි හය ඒව ඍජුකෝණාශ්‍රණ ඊළඟට අපි ගණන් කරමුකෝ මෙහි මේවා මේක ඍජුකෝණාශ්‍රණ 7යි 8යි ඊළඟට අපිට තව එකක් ගන්න පුළුවන් පුතේ ඇයි පුතේ මේ ලොකු එක 9ක් නේද එතන ඔයාලා මන් 9 කියනවා ඇහුණා මට ඍජුකෝණාශ්‍ර ගණන 9 ඉතමත ඍජුකෝණාශ්‍ර නමයක් තියෙන. හරි. මෙතන ගණන් කරන්න ඕනේ. එතකොට මට උත්තරත් ආව 9යි කියලා පොලිමක් පුතේ මට නම් කියන්න බෑ. මොකද නම් කියන්න බෑ කියන්නේ මේ එන වේගෙට නම් කී කී ඉන්න ගියා මට දිගටම නම් කී කී ඉන්න වෙනවා. ඒ තරම්ම උත්තර එනවා. ඉතාලම හොඳයි. එදැයි අපේ කට්ටිය ඉතාලම හොඳයි කියන එකනේ. හරි. ඊළඟට අපෙන් ප්‍රශ්නයක් අහනවා පුතේ ආයිසරයා චතුරාශ්‍ර ගණන චතුරාශ්‍ර කියන්නේ පාද හතරක් තියෙනේවනේ
මට කියන්නකෝ මේකේ චතුරාෂ්ට්‍ර කීයක් තියෙනවද? 9යි සර්. ඔය ත්‍රිකෝණාෂ්ටයක් කියන්නේ පුතේ චතුරාෂ්ට්‍රයම තමයි නේද? 9යි. ඔව් හරි අපි බලමු උත්තර කියන්න ඊට පස්සේ මම කියන්නම් කීයද කියලා. 9යි. 9යි කියලා 9යි කිව්වා. 8යි. වා හරි. මට මේ පැත්තෙන් උත්තර එනවා පොලිමක් 10යි 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 කියලා. පුතේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. ත්‍රිකෝණාශ්‍රයක් කියන්නේ චතුරාශ්‍රයක් නේ. ඒතර ත්‍රිකෝණාශ්‍රම නමයක් ආවනේ අපිට. එන ඒවත් චතුරාශ්‍ර තමයි. ඒතර චතුරාශ්‍ර නමයක් තියෙනවා. ඊට අමතරව පුතේ මේකේ තව චතුරාශ්‍රයක් තියෙනවානේ මේ බලන්න. මේ පාද හතරක් තියෙනවා චතුරාශ්‍රනේ. මම මේ අඳින එක මේක චතුරාශ්‍රයනේ. පාද හතරක් තියෙනවානේ. ඉතින් එතකොට අර 9යි මේන් දෙක ගත්තොත් එහේ මේන් දෙකයි පුතේ 10ක් වෙන්න ඕනේ. හරිද? ඒතකොට චතුරාශ්‍ර ගණන පුතේ ඔයාලා හරි. මට මේ වැනි උත්තර පොලිම 10යි කියලා එවනවා. හරිද? 10. ලස්සන උත්තරේ නනේ 8යි 9යි 10යි. හරි. හොඳට කල්පනාවෙන් බලන්න ඕනේ. අමාරු වැඩක් නෙමෙයි. කල්පනාවෙන් බලන්න ඕනේ පුතේ. දැන් මේක උත්තර පත්‍රෙත් දීලා තිබ්බා මම ඒකත් බලාගෙන තමයි මේ ඔයාලට කියන්නේ හරි ග්‍රෑම් 250 පැකට් 4ක් කිලෝග්‍රෑම් කීයද අහනවා 250 පැකට් 4ක් කිලෝග්‍රෑම් කීයද කිලෝ 1යි කිලෝග්‍රෑම් 1යි යන්න හරි කිලෝග්‍රෑම් 1යි 29 පළවෙනි එකේ පුතේ කිලෝග්‍රෑම් 1යි දෙවෙනි යටි කියන ග්‍රෑම් හිස්තනක් පැකට් 2ක් කිලෝග්‍රෑම් 1යි. ආ ග්‍රෑම් කීයේ පැකට් 2ක් ගත්තොත් පුතේ කිලෝ 1 වෙන්නේ? ග්‍රෑම් කීයේ පැකට්? 2ක්. 100. ග්‍රෑම් 500 පැකට් ගන්න හරි. මොකද හේතුව 500 ඒවා 2ක් ගත්තොත් තමයි 1000 හැදෙන්නේ නේද? එහෙනම් මෙතන වෙන්න ඕනේ හිස්තැනට උත්තරය 500. දැන් අපිට කියනවා ඊළඟට අපි බලමු රටා සම්පූර්ණ කරන්න. මම එකක් දෙකක් මම සම්පූර්ණ කරන්න ඊළඟට ඔයාලා කරන්න ඕනේ. මේකෙ පිටේ හරි ලේසි රටාවක් තියෙනවා. 5ට 3ක් එකතු කළාම 8යි. 8ට 3ක් එකතු කළාම 11යි. 11ට 3ක් එකතු කළාම 14යි. 14ට 3ක් 17යි 17ට 3ක් එකතු කරාම පුතේ 20යි 20ට 3ක් එකතු කළාම 23යි 23ට 3ක් එකතු කළාම 26යි ඊළඟට දැන් බලමුකෝ ඊළඟට මොකද්ද වෙන්නේ යන්නේ කියලා 4 4 අඩු වෙලා යන්නේ නේද 74 70 66 62 4 4 අඩු වෙනවා පුතේ එනයි ඉතින් 62 න් 4ක් අඩු කළාම මෙතන එන්න ඕනේ 58යි. ඊට වඩා අමාරු රට අපි කතා කරලා තියෙනවා. මේකෙන් 4ක් අඩු කළාම අපිට එන්න ඕනේ පුතේ 54යි. ඊළඟට 54 න් අඩු කළාම අපිට එන්න ඕනේ පුතේ 50යි. ඊළඟට 50 න් අඩු කළාම එන්න ඕනේ 4ක් 46යි. මම මේකෙම ලිව්වා ඒක. ආයි ඉතින් වෙන එක ලියන්න දෙයක් නැහැ නේද? ස්ක්‍රීන් එකේම ලිව්වා. ඊළඟට හරි ලේසි 5 අඩු වෙලානේ යන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ 60යි. 5 පානේ අඩු වෙන්නේ. ඊළඟට එන්න ඕනේ පුතේ 55යි. ඊළඟට එන්න ඕනේ පුතේ 50යි. ඊළඟට එන්න ඕනේ පුතේ 45යි. හරි? ඊළඟට අපි බලමු මොකද්ද වෙන්න යන්නේ කියලා. ඊළඟට මට පේන්නේ 88 අඩු වෙලා තියෙන්නේ නේ. 88. එහෙනම් 24 න් 8ක් ගියාම 16යි. 16 න් 8ක් ගියාම පුතේ 8යි. 8 න් 8ක් ගියාම 0යි. ඔය ඇති මෙතන. හරි? මෙතන මේ පැත්ත ඔයාලා දන්නේ නැහැ පුතේ. මෙතන මෙහෙම එන්න ඕනේ ඍණ 8ක් කියලා. එච්චර දුර යන්න ඕනේ නැහැ. මේ ටික තිබ්බහම ඇතිනේ 0 8 16 24 32 40 48
ඊළඟට මෙතන බලමුකෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා 64 න් 58ක් 6ක් අඩු කරලා නේ තියෙන්නේ අපි බලමු 6 6 අඩු කරන් ඇවිල්ලා මොකද වෙන්නේ කියලා 58 න් 6ක් ගියාම 52යි 52 න් 6ක් ගියාම 46යි 46 න් 6ක් ගියාම 40යි ආ වැඩේ හැන්නේ වැඩේ හැ එතකොට පුතේ අපිට මෙන්න මේක ඕනේ නැහැ එතනම හිස්තනක් තිබ්බින්ද ලිවි ඒ හිස්තන අයින් කරලා ගත්තනම් හරි ඒවා අපි දන්නේ නැහැ නේ ඒක අයින් කරගන්න මේ ටික තිබ්බට කමන්නේ මෙතන ඉල්ල මෙතන ඔන්න පුතේ මම මේ ටික අයින් කරනවා අපි බලමු ඉස්සරහට යන්න පහත වගන්තියේ කළු කර ඇති සංඛ්‍යා නාමය අකුරෙන් ලියන්න අකුරෙන් තමයි තියෙන්නේ නේද එතකොට අකුරෙන් නෙමෙයි මේ අපිට ලියන්න කියන්නේ එහෙමනම් අකුරෙන් ලියන්න පුතේ ඉලක්කමෙන් තමයි ලියන්න වෙන්නේ වෙන විදියක් නැහැ පාසලේ සියලු ශාලාවලට හා පන්ති කාමරවලට විදුලි පංකා සවි කිරීම සඳහා රුපියල් 99,999යි 750ක් වැය විය. ඉලක්කමෙන් තමයි ඉතින් ලියන්න වෙන්නේ පුතේ නේද? වෙන කරන්න විදියක් නැහැ නේ. ඒතකොට ඔයාලා ලියලා තියෙනවනේ මෙහෙම. 99,999යි සත 50 නැත්නම් වෙනම ලියල් තියෙන පුළුවන් රුපියල් 999,999යි සත 50යි කියලා වෙනම ලියන්න පුළුවන් හරි රුපියල් කියලා මුලට ගත්ත හැකි සුළු ව්‍යාපාරිකයෙකු ආනන්දගේ දවසේ ආදායම රුපියල් 8575යි එන ඇටි අපි ලියනවා 8575යි 8000 उत्तर उत्तर मेतन आप මෙහෙම මීටර් 75 දිග කාණුවකින් මීටර් 18 මාරක් කැපුවේ නම් තව කැපීමට ඇති ප්‍රමාණය කොපමණද රයිට් දෙන්න බලන්න උත්තරයක් කීයද කියලා 45න් 18 මාරක් අඩු කරනවා රයිට් එතකොට කීයද පුතේ සෙන්ටිමීටර් 2650යි सेंटीमीटर हरी ओके यानी पता है उन नए मटर मुल्ला ठीक है दहास हाई सीए पाना हाई हरी दर हरी ये मगर आने बोलूँगा ओ पता है तब हरी उन दम में विधि तमाई में का सेंटीमीटर कर ले यानी एक नहीं है तो पता है मुकद हेतु है මේ භාග අපි පොඩ්ඩක් දන්නේ නැහැනේ මේ වැඩේ නේද ඒ නිසා මේ සෙන්ටිමීටර්ම කරගෙන අඩු කරගන්නම් මම වෙන විදියෙක් කරලා තියනවා නම් ගැටලුවක් නැහැ බලමු නේද එතකොට මම කරමු 22කට අපි උදව්වක් දෙමු කට්ටියට मीटर 45
मीटर सेंटीमीटर कराने सीएन गुना करना सीएन गुना करना क्या ने आगे टे बिंदु देखा दान उन्होंने चला तीव्र किया तो दहाड़ आई बाग या क्या पुआलों ने इतनों को लेकिन दहाड़ तक किया ने आप ही दान ना वहाँ दहाड़ आई ताव बिंदु देखा इलाके का बाग या क्या ने तुझे मीटर बाग या क्या ने सेंटीमीटर सी आपने मीटर है इतनों को टे बाग या किया ने पाना है तो मेतना इन्हें वाला टे दहा अट्टे दास सॉरी इद्दास अट्टे सीर पाना है यहाँ पे मेरे ना आडू करना हार दास पांची इंग इद्दास अट्टे सीर पाना है आडू करना बालू आडू कर ला बिंदु आई दहाई पहाग्याम पहाई ये मित्र हाथर तीय ने दाह हाथर एंग आटक दिया हमें हायाई तो मित्र दें दिन तूने तूने ने काग दिया हमें देखा है सेंटीमीटर दिदास हायसियर पनाह किया लाये ना लाये सर एक मीटर तक आई सेंटीमीटर ने मीटर विषय आया सेंटीमीटर पनाह के लिए याने पुलवान दे आपुलो आएगा तो यहाँ पे मार्क किया नहीं है होंडा युवा के और कोमल मीटर कराने किया ना नेगा मीटर कराने पुलो आप बोलते हैं सेंटीमीटर ने आई सेंटीमीटर सिया मीटर रेखा ओ सेंटीमीटर सिया मीटर रेखा ही ना सिया का बिंदु देखा तीन आने को ते इन्हें मैं के इलाका देखा महेंग आई करना सेंटीमीटर वाला इतनो පුළුවා ඊටම හොඳයි නේ අපේ කට්ටිය ඊටම හොඳයි වෙරි ගුඩ් ඊළඟට අපි තව බලමු වට්ටක්ක ප්‍රශ්නයක් තියෙනවා නේ මෙතන නේද වට්ටක් බලමු මොකද්ද කියන්නේ කියලා වට්ටක්ක ගෙඩියක බර කිලෝග්‍රෑම් 3යි බෑම් 200යි තවත් වට්ටක්ක ගෙඩියක බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 450යි ගෙඩි දෙකෙහිම බර ඒක නම් හරි ලේසි නේද පුතු අපිට තියෙන ඉරක එකතු කරන්නනේ එහෙනම් මම එකතු කරන්නම් ඔයාලා මට උත්තරේ කියන්න මම එකතු කරන්න කියන්නක උත්තරේ කියලා ආවේ කියලා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 650යි ආ හොඳයි කිලෝග්‍රෑම් 5යි 650යි ඔව් ග්‍රෑම් 650යි ඔව් ඒක තමයි නේද බිල්වයි 5යි 6යි 5 මම එක්ක වන්නම කරා කිලෝග්‍රෑම් 5යි उत्तर आतेमा දෙ 28 වෙනි එකේ උත්තර අහනවා අපි ඒක ගත්තේ පළවෙනි එක 8යි ඊළඟ එක 9යි ඊළඟ එක 10යි නේ පුතේ ඊළඟට අපිට කියනවා තුන්වෙනි කොටස මේකේ හරි තමන් ඔයාලට පෙන්නලා ඉන්නම්කෝ පාඩ හරි නැතුව ගියොත් එහෙම නේද හරි මේ සහල් කිලෝග්‍රෑම්ේ සහල් කිලෝග්‍රෑම් 58ක් ඇති මල්ලකට කිලෝග්‍රෑම් 70 පහක් වෙන්න තව කොච්චර හාල් දාන්න ඕනේද අහනවා පුතේ අඩුපාඩුවනේ අහන්නේ අඩුපාඩුව නම් අපි මේ දෙන්නගේ වෙනස ගන්න ඕනේ يعني අඩු කරන්න ඕනේ 75න් අපි අඩු කරගත්තා නම් හරි 58ක් කිලෝග්‍රෑම් 75න් 58ක් අඩු කරනවා එතකොට පුතේ किलोग्राम में ना पहले वेंग आटा गिहाम हाथाई
මෙතන දැන් තියෙන 6යි 6න් 5ක් ගියාම 1යි කිලෝග්‍රෑම් 17යි කියලා ඔයාලට උත්තරය ලැබෙනවා නේද මම කියන්නේ ආ ඒ වගේ උත්තර ඉතාම හොඳයි ආයිත් මම ඔයාලට අවස්ථාවක් දෙන්න තා සුට්ටේ ඊළඟට තව ප්‍රශ්නයක් ගමුකෝ उत्तर විස්සයි 500ක් තිබ්බද? ඒකෙන් අඩු කරනවා පුතේ 6යි 500ක්. එතකොට හොඳයි මට එහෙම කියනකොටම උත්තර එනවා පොලිම. 0යි 0යි 5න් 5ක් 0යි 10න් 6ක් ගියාම 4යි. ඊළඟට මෙතන තියෙන්නේ 1. किलोग्राम दाहत रह गया लीवर तेरी ने ग्राम कुछ नहीं कुछ एक को में है इन्हें तं किलोग्राम दाहत रह हमें इतने ईलांगे का एक वाला टे उत्तर देने किया ना पुलवाम देने पुलवाम मांगे जाने अभी ईलांगे टे आपे काटती है टे अवस्था आवक देना ही हाँ जाने हरे मट किया ना लोने අපිට කියන අපතේ පහත සඳහන් සංඛ්‍යා දෙදෙනෙකු අතර සම බෙදුව විට එක් අයෙකුට ලැබෙන ගණය ලියන්න ගණන ලියන්න ඒ කියන්නේ පුතේ ඉතින් මේ හරි සරල දෙයක් කියන්නේ දෙකෙන් බෙදන්න කියලා පුතේ කියන්නේ ඉතින් අපි දෙකෙන් බෙදන් බෙදයි ඔයාලා කියන්න මම ලියන පිළිවෙල කියන්නේ පළවෙනි එක කීයද उत्तर विनाकर ඉතින් ඒ වගේ ගන්නුත් තියෙනවා බලන්න ඉතින් ලේසියි ඒක මට උත්තර මේ පැත්තෙම තාව පුතේ ගොඩාක් ඉතින් දෙකෙන් බෙදන්න තියෙන්නේ හරි සරල දෙයක් තියෙන්නේ එතකොට ඊළඟට ඊළඟටත් ඒකම තමයි කරන්න තියෙන්නේ අපිට නේද ඊළඟට කරන්න තියෙන්නේ පුතේ දෙකෙන් බෙදන එකනේ ඉතින් මම ඊළඟටත් දෙකෙන් බෙදනවා හරි එහෙනම් දෙකෙන් විතර නෙමෙයි එක එක සංඛ්‍යා වලින් බෙදන්න තියෙනවා රයිට් हतराई तीस पहा पहें बेदुआ में हाताई हैटे पहें बेदुआ में दोलाहाई आसू पहा पहें बेदुआ में दाहताई परन्हारी टाइ विला तीन आदि केला हातली है दाहें बेदुआ में हातराई हैटे अव दाहें बेदुआ में हाताई पानाहा दाहें बेदुआ में पहाई अनुव दाहें बेदुआ में नवे एक हर लेसी नहीं दाम होंगे
කාටහරි ලියාගන්න බැරි වු ගියා නම් චූටි වෙලාවක් දෙන්න ලියාගන්නකෝ චූටි කියන්නේ විනාඩි භාගයක් දෙන්න ඈ හරි පුතාලා දැන් නම් වෙලාව ඇති ඒකට පුතේ මේ එකම එක්කෙනා එකම උත්තරේ පොලිමක් කියව පුතේ එහෙම වන්න ඕනේ නෑ පුතේ එක සැරයක් එව්වාම ඇති මම අනිත් අය වෙන එක බලන්න තමාරුනේ පුතේ අපිට ආ එක පාරක් එවන්න එතකොට මේ වෙන උත්තර හරිය වැරදක් තිබ්බම මම වැරදි කියන්නම් ඒ කියන්නේ වරදින්න විදියක් නෑ ඒ තරම්ම ලේසියි මේ ඊළඟට අන්තිම පිටුව අපි යන්නේ පාරේ පෑ තුනකදී ගිය වාහන පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. හරි දැන් ඔයාලා මට ඒකට උත්තර දෙන්න ඕනේ ඈ. මම අහුවාම කියන්න එතකම් චුට්ටක් ඉන්න. ඉතින් අපිට කියනවා පළමු පෑ දෙකේදී ගමන් කළ ත්‍රිරෝද රට සංඛ්‍යාව කීයද කියලා අහනවා පුතේ. එතකොට පළමු පැය දෙකේදී ගමන් කළ ත්‍රිරෝද රට සංඛ්‍යාව කීයද? හා දැන් කියන්න. හරි මේ එන උත්තරේ හරි. පළමු පැය දෙකේදී කියන්නේ පුතේ මේ මෙන්න මේ දෙක පුතේ. 43. හරි මම මෙතන ලියන්නම්. वाहन गान वाहन गान ඔයාලට කීයක් ආවද කියන්නකෝ මට 55යි හරියට හරි එතකොට දෙවෙනි එකට උත්තරය ඔය ටික එකව ගලාම් පුතේ 55ක් එනවා ඒකත් හරි ඊළඟට අනේ ඔය හැප්පෙන්නකම් මේකේ පළමු පැය තුනේදීම ගමන් කළ යතුරු පෙදි ගන්න इतकोट
මෙතන මේ තුන එකතු කළාම කීයක් ආවද ඔයාලට? 8යි 88යි 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 very good very good 88යි ඔය ටික එකතු කළාම 88ක් එනවා ඒක හරි ඊළඟට බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා ඊළඟට ඊළඟට කියනවා පැය 3ේදී ගමන් කළ වාහන වර්ග 3 කොපමණද අහන ප්‍රශ්නේ පොඩි වරදක් තියෙනවා මේ වාහන ටික ඔක්කොම එකතු කරන්න කියලා නේ පුතේ මේ කියන්නේ පැය 3ේදී ගමන් කරපු ඉතින් මෙතන තියෙන සංඛ්‍යා ටික අපි ඔක්කොම එකතු කර ගන්නවා පුතේ එතකොට ඔයාලට කීයක් ආවද කියන්න බලන්න මට 197යි 197යි हरी कर මේ ටික එකහු කරලා මෙතනින් ලියා ගන්නවා. එහෙමනේ කරන්න වෙන්නේ. එතකොට මෙතන ඇවිල්ලා ඇති ඔයාලට 20යි 40යි 60යි 67යි. මෙතන ඇවිල්ලා ඇති 67ක්. ඊළඟට මේ පේළිය එකහු කරලා ආය ලියා ගන්න. එතකොට ඔයාලට එතන එතන ආවා අපි ඉස්සෙල්ලත් කියලානේ. එතන 30යි 35යි 65යි 75යි 85යි 80 දාහතයි අටයි 18යි 19යි හරි ඔයාලා කියන 197 මේකේ එනවා පුතේ එනි තා හොඳයි නෑ ඒක හරි ඈ ඊළඟට අපි බලමු පුතේ අනිත් ප්‍රශ්නේ මම එකතු කරන්න ඉස්සෙල්ලා ඔයාලා මට කියන්න උත්තරේ ඔයාලට කීයක් ආවද කියලා පුතේ කියන්න බලන්න 1040යි අපි බලමු විවිධ උත්තර ආවගේ බලන්න 8යි 2යි 10යි එකක් විතරයි 7යි 5යි 12යි 1යි 13යි 1ක් ඉතුරු වෙයි 6යි 4යි 10යි 1යි 11යි 6යි ඔයාලා කිව්ව උත්තරේ හරි 1130යි හරි නේද ඊළඟට වත්තක දින 3කදී පිළිවෙලින් පොල් ගෙඩි මට මේ මේ පැත්තෙන් උත්තරේ නේවත් හරි ඈ පොල් ගෙඩි 305 258 185 කඩන ලදී දින 3ේදීම කඩන ලද පොල් ගෙඩි සංඛ්‍යාව කීයද කියලා අහනවා එකතු කරන්න නේ පුතේ තියෙන්නේ නේද 305යි 258යි 185යි රයිට් මම හිතනවා ඔයාලා මේක එකතු කරලා ඇති කියන්න බලන්න ඔයාලට කීයක් ආවද කියලා හැමෝම හදපු අය 748යි 748යි
අස්සී හතලිස් අටයි සර්. හොඳයි නේද? බලමු වාත් එක්කම කරලා. මෙතන අටක් වෙනවා 18යි. 8යි 5යි 13යි 1යි 14යි. තව එකක් ඉතුරුයි. 3යි 2යි 5යි 6යි මේකයි 7යි. ඔයාලා හරි. 548. ඉතාල හොඳයි. ඊට පස්සේ අනිත් එක බලමු. ලේසි ප්‍රශ්න ටිකක් එතන තියෙන නේද? පත්තර වෙළඳසැලක දිනකදී ළමා පත්තර 350යි කාන්තා පත්තර 198යි සතියන්ත පත්තර 1085යි අලෙවි උනාලු. දැන් මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ පුතේ. අපිට ඕන ලොකු මේක උඩින් ලියන්නත් පුළුවන්. නැත්නම් ඉතින් කියන විදියට ලියනවා නම් ප්‍රශ්නයක් නැහැ. 350යි 198යි මේ පැත්ත එක පෝලිමේ තියෙනවානේ. 1085යි. මේක ලියන්න ඕනේ එහෙනම් මෙහෙම. මේ පැත්ත ගානට තියෙනවා. කියලා මේ ටික අපි එකතු කරන්න ඕනේ. රයිට්. මට කියන්න ඔයාලට කීයක් ආවද? ඊළඟට මම එකතු කරන්න. කියන්න බලන්න. 1653යි. ආ. හොඳයි. අපි බලමු එහෙනම් එකතු කරලා හරිද කියලා එක නේද? 8යි 5යි 13යි එකක් පිටුපිට තුනේ 9යි 5යි 14යි 14ට 8ක් එකතු කළාම 22යි 1යි 23 දෙකක් ඉතින් 3යි 4යි 5යි 6යි 1යි ආ හොඳයි 1633යි හරිද මගේ උත්තරේ පුතේ වැරදිද හරිද හරි සර් හරි සර් එනම් හරි සර් එහෙමනම් අපි බලමු ඊළඟ එක 39 එක් දිනක කොටුව දුම්රිය නැවතුම් පොලෙන් ගාල්ල බලා යන දුම්රිය මගින් 978යි මහනුවරට යන එක 789යි අවිසාවෙල්ලට 892යි. ඔය එකතු කරන්න තියෙන්නේ නේද පුතේ? නම එකතු කරන්න පුළුවන් කියලා බලන්න තමයි තියෙන්නේ. 978යි 789යි හිතන්න කියලා මුකුත් නැහැ ඒක. 892යි. අපි වෙන්නට හදනවට වඩා ලේසි පේපර් එක. එතකොට දෙමුකෝ බලන්න මේකේ උත්තරේ මට එහෙනම් මම හදන්න කලින් කීයද කියලා. 2653යි. उत्तरे එදාස් 728ක් ආවලු ඊළඟට වැඩි හිටියෝ 1275ක් ආවලු ඒක මමම කියන්නේ ආපු මුළු පිරිස කොච්චර දාන 8යි 5යි 13යි එකක් ඉතුරුයි 7යි 2යි 9යි මේකයි 10යි ආයි එකක් ඉතුරුයි 7යි 2යි 9යි මේකයි 10යි ආයි එකක් ඉතුරුයි එකයි එකයි දෙකයි මේකයි තුන 3003 අනේ එක මමම කිව්වා අපේ පන්තියේ සිටින මුළු ළමයින් සංඛ්‍යාව 48යි ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන් හතරක් වැඩිපුර හිටියලු එහෙනම් ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්නලු right එතකොට මට කියමු බලන්න ගැහණු ළමුන් කීයද පිරිමි ළමුන් කීයද කියලා පුතේ කියන්න බලන්න
ගැහණු ළමයි 22යි පිරිමි ළමයි 26යි ළමයි 26යි හරි කා හරි පුතේ ඉතා හොඳයි කාටද ඒක පැහැදිලි කරන්න පුළුවන් ඔන්න මම අවස්ථාවක් දෙන්න යන්නේ හරි අපේ ඉස්සුවා සිතමිනට පුළුවන් සර් ආ පුතේ සිතමිනට පුළුවන් ආ එන සිතමිනට පුළුවන් ඉස්සෙල්ලාම අභියන් සාගේ පැත්තනේ ඒක අපේ ඉස්සුවා හරි සිතමින ඉස්සෙල්ලා කියන්න හරි ඉක්මනට කියන්න ඕනේ ඒක තියෙනවා නේද සර් අපේ පන්තියේ සිටින මුළු ළමයි සංඛ්‍යාව 48යි කියලා ඔව් ඒක ඊට වඩා පිරිමි ළමයි 4ක් වැඩි වැඩිපුර ඉන්නවා කියනවානේ ඔව් ඉන්න 4ක් අඩු කරනවා එතකොට හරි 40 44 එන්නේ 44 දෙකට බෙදුවට පස්සෙ තමයි සර් ගෑල් ළමයිගේ සංඛ්‍යාව එන්නේ අඩු කට්ටියගේ ඔව් ඒ 42ට 4ක් එකතු කරාම 26යි ඒ 26 තමයි සර් පිරිමි ළමයි හරි හොඳයි විහන්සත් ඔන්නම් කියන්න පුළුවන් ඒක සර් කෞෂිකට කෞෂිකට දෙන්නම් හරි අපි විහන්සට ඉස්සෙල්ලා දෙමු එම් පිරිමි ළමයි වැඩි 4 අඩු කරනවා එතකොට 44යි 44 දෙකට බෙදනවා එතකොට 22යි 22යි අර වැඩිපුර පිරිමි ළමයි 4යි එකතු කරාම 26යි එතකොට ගෑල් ළමයි 22යි පිරිමි ළමයි 26යි හරි very good very good තව කවුද පුතේ කියන්නේ කෞෂික ආ කියන්නේ කියන්න පුතේ 48 මුලින්ම දෙකට බෙදෙනවා 48 දෙකට බෙදුවම 24යි ඒකට පිරිමි ළමයි වැඩි පිරිමි ළමයි සංඛ්‍යාව එකතු කරනවා 24ට 4 28යි එතකොට පිරිමි ළමයි ගාන මේ 28යි 24න් අර වැඩි පිරිමි ගාන අඩු කරලා 4 අඩු කරනවා අයි මාත් ගැහැල් ළමයි 24 හරි ගැහැල් පිරිමි 28යි හරි ඔව් පුතේ හරි මානවී කියන්නද කියන්න මානවී කියන්න හරි उत्तरे එතකොට පුතේ එක කට්ටියක් ඉන්නවා 22යි කියලා අනිත් කට්ටිය ඉන්න මේ 22ට අර 4ක් අයින් කරේ ඒක එක්කහුව කළාම එන 26යි. එතකොට මේ දෙන්න එකතු කළාම 48යි. දැන් මොකද වෙන්නේ බලන්න. ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයි 4ක් වැඩිලු. එහෙනම් පුතේ මෙතන ඉන්නේ පිරිමි ළමයි මෙතන ඉන්නේ ගැහැණු ළමයි. ගැහැණු ළමයි 22යි පිරිමි ළමයි 26යි. අර වැඩිපුර ඉන්නවා කියන එක අයින් කරලා දෙකට බෙදලා දාන්න. ඊට පස්සේ දෙකට බෙදුව ගමන් අඩුවෙන් ඉන්න කට්ටිය එනවා. ඊට පස්සේ ඒ ගානට ආයිසරය අර ටික එකහුව කරනවා පුතේ. අන්තිමට මේ දෙන්න එකහුව කළාම 48ක් එන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ නේද? 48ට වඩා වැඩිපුර ඉන්න බෑනේ මොකද ගෑනවා මේ පිරිමි ළමයි. උත්තරණි පන්ති ඉන්නේ. හරි. එක එකනායි විවිධ විදියට කිව්වා. කමන්නේ එහෙම තමයි උත්සාහ කරන්නේ අපි. අවසාන එක අද අපි කතා කරමු. වත්තක ඇති කොස් හා පොල් ගස් වල එකතුව 38යි. අනේ මෙතනත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. කොස් ගස් වලට වඩා පොල් ගස් 8ක් වැඩිපුර තියෙනවා. රයිට්. මුලින්ම අපි කරන්නේ වැඩිපුර තියෙන එක අඩු කරමු.
38 අටක් ගියාම 30යි ඊළඟට පුතේ 32ට බෙදනවා 32ට බෙදුවාම අපිට එනවා පුතේ 15යි කියලා නේද 30 බෙදනවා දෙකට 15ක් වෙනවා නේද එතන එක ගොඩක් දානවා 15ව අනිත් ගොඩට දානවා 15යි අර අතෑරි 8යි එක උගලාම එන 23 එතකොට දැන් මොකද්ද බලමු මේ වෙන්නේ යන්නේ පොල්ගස් වැඩි ආයෙනම් පොල්ගස් තමයි 23 එතකොට පොස්ටස් තමයි මේ තියෙන්නේ මේ දෙන එක උගලාම 38 හැදෙනවා එහෙනම් පුතේ පොල්ගස් සංඛ්‍යාව 23යි පොස්ටස් සංඛ්‍යාව 15යි කියලා අපිට ලැබෙනවා හරිද මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති එතකොට පුතේ අපිට ඔච්චරයි මන් දුන්නේ එකේ තියෙන්නේ මං ගොඩක් දිගට දුන්නේ නැති අපිට කරන්න වෙලා මදි වෙන හින්දා ඉතින් අද අලුතෙන් යාළුවෝ ගොඩක් එකතු වෙලා හිටියා පන්තියට ඉතින් ඒගොල්ලන් මං හිතලා තේරෙන්නේ නැති කියා පරණ ඒවා ටික බලන්න ඕන නම් මං දෙන්නම් පුතේ ඒක ඔයාලට බලන්න පුළුවන් මං ගෲප් එක ලින්ක් දාලා තියනවා අවශ්‍යයට බලා ගන්න එහෙනම් අපි අදට අවසන් කරමු ලබන සතියේ නැවත හමු වෙමු දැන් හැමෝටම පුතේ I go on, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir.